අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පහුගිය කාලය තුල මුළු රටම කතා කරපු අද වෙනකොටත් සම්පූර්ණයෙන් විසඳිලා නැති ප්‍රශ්නයක් ඉදිරියේදී වඩා තීව්‍ර විදිහට මතුවෙලා රට තුල නැවතත් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙන එක වළක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග සහ මේ මොහොතේදී මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන අලුත් ප්‍රවණතා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන්න. ඔක්තෝබර් 29 වෙනිදා රජයේ පැත්තෙන් විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් වුණා. මේ සයිටම් ආයතනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මතුවලා තියෙන අර්බුදයට විසඳුම් කියලා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අස්සනෙන් නිකුත් වෙච්ච මේ ප්‍රවෘත්ති නිවේදනයේ අඩංගු වෙච්ච කරුණු බොහොම ගැඹුරෙන් අධ්‍යයනය කරපු රජයේ වෛද්‍යාරංග සංගමය පහුවෙන්දම හදිසි විධායක සභා රැස්වීමක් ඇඳවලා එතෙන්දි මේ සම්බන්ධ ඉතාමත්ම පුළුල් ලෙස සාකච්ඡා කළා. මේ රජයේ ඉදිරිපත් වෙච්ච විසඳුම සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මොකක්ද කියලා එක දවසක් ඇතුළත පහුවෙන්දම, ඒ කියන්නේ ඔක්තෝබර් 30 වෙනිදා වෙනකොට ප්‍රකාශයට පත් කරන්න අපිට පුළුවන්කම ලැබුණා. එතෙන්දි අපි පැහැදිලිවම කියපු දේ තමයි රජය විසින් මේ දක්වා ඉදිරිපත් කළ ආය කියව විසඳුම් යෝජනාවලට සාපේක්ෂව ඇත්ත විසඳුමක් කරා ගමන් කිරීමේ යම් සාධනීය ලක්ෂණ කිහිපයක්ම මේ යෝජනාවලිය අන්තර්ගත වෙනවායි කියන එක. උදාහරණයක් විදිහට මේ දක්වා රජයෙන් කිසිම තැනක පිළිගත්තේ නැහැ සයිටම් ආයතනය අහෝසි කළ යුතුයි කියලා. එතකොට මේ ඔක්තෝබර් 29 වෙනිදා පළවෙනි වතාවට රජය පිළිගන්නවා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ නිවේදනය හරහා සයිටම් අහෝසි කළ යුතුයි කියලා. ඒ වගේ සාධනීය යෝජනා කිහිපයක් තිබුණා. නෙවිල් ප්‍රනාන්දු සහ ඔහුගේ පවුලෙන් මේ ආයතන හිමිකාරීත්වය ඉවත් කිරීම, මේ වගේ යෝජනා ගණනාවක් ශිෂ්‍යයන්ට සාධාරණීෂ්ඨ කිරීම සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් ගැන කතා කරන්න එකඟ වීම, මේ සියල්ල යම් සාධනීය ලක්ෂණ. නමුත් අපි මේ 30 වෙනිදා රජ වෛද්‍යාරංග සංගම විදිහට ඔක්තෝබර් මාස 30 වෙනිදා නිකුත් කර ප්‍රවෘත්ති නිවේදනයේ බොහොම පැහැදිලිව සඳහන් කරපු ආකාරයට මේ සාධනීය ලක්ෂණ මැදේ අපිට කිසිසේත්ම පිළිගන්න බැරි කාරණා ගණනාවක් මේක ඇතුළේ තිබුණා. ඒ වගේම රජයේ පැත්තෙන් පැහැදිලි කිරීම ඉදිරිපත් කළ යුතු කාරණා ගණනාවක් තිබුණා. ඒ නිසා තමයි අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ වහාම මේ කියන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපිට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ අනුව තමයි නොවැම්බර් මාසේ 3 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා රජයේ වෛද්‍යානික සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයකට සාකච්ඡාවක් ලබන්නේ. එතෙන්දී අපි මතු කරපු කාරණා සියල්ල සැලකිල්ලට අරගෙන තමයි ජනාධිපතිතුමා තීරණය කළේ මේ තියෙන පරිසරය තුළ රජයේ විසින් ඉදිරිපත් කරපු යෝජනාවලිය තුලත් යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙන බව පේන්න තියෙනවා. එතකොට මේ සියලු කාරණා සම්බන්ධයෙන් වඩා ගැඹුරෙන් කතා කළා හැමෝටම පිළිගන්න පුළුවන් විසඳුමක් නිර්මාණය කිරීම සඳහා අලුතෙන් කමිටුවක් පත් කරනවා කියලා. ඒ අනුව තමයි මේ දැනට ක්‍රියාත්මක වෙන ආචාර්ය හර්ෂත් සිල්ලා කමිටුව පත් කළේ. ඒ සඳහා එතකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු මේ අමාත්‍යාංශ සහ රාජ්‍ය නිලධාරීන් ගණනාවක්, ඊට අමතරව වෛද්‍යපීඨ පීඨාධිපතිවරුන් නියෝජනය කර නියෝජිත දෙන්නේ, වෛද්‍යපීඨ උපකුලපති නියෝජනය කර නියෝජිත දෙන්නේ ඇතුළු මේ සියලු පාර්ශව එකතු කළ තමයි කමිටුව හැදුවේ. කමිටුවේ සභාපති විදිහට ආචාර්ය හර්ෂ සිල්වා පත් කරන ගම. එතකොට මේ කමිටුව සඳහා අපිට ආරාධනා ලැබුණා නිරීක්ෂණ මට්ටමින් කමිටුවට සහභාගී වෙන්න කියලා රජයේ වෛද්‍යාරින්ග සංගමය ඇතුළු පාර්ශව කිහිපයකට. ඒ අනුව මේ වෙනකොට අපි කමිටු රැස්වීම් දෙකකට සහභාගී වෙලා තියෙනවා. එතකොට මේ කමිටුව තුළ කමිටුවේ සභාපතිවරයා සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් හෝ ඒ කමිටුව සංගීතය සම්බන්ධයෙන් පෞද්ගලික ප්‍රශ්නයක් හෝ නෙමෙයි අපි මේ මතු කරන්නේ. ඒ කමිටුව තුළ ඇත්තරම ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමා දේශපාලඥයෙකුට වඩා එහා ගිහිල්ලා ඇත්තට මේ ප්‍රශ්නේ විසඳීම සඳහා යම් උත්සාහයක් ගන්න බව පෙන්눔 කරමින් තියෙනවා. නමුත් මේ සියලු තත්ත්වයන් මැදේ වුණත් අපිට කියන්න තියෙන දේ තමයි ලැබෙන ආරංචි සහ මේ කමිටුව තුළ සාකච්ඡාවට බඳුන සමහර කාරණා සැලකිලිට ගත්තහම. මොකද අපි කමිටුව තුළදී හර්ෂ සිල්ලා නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් පොදු ඉල්ලීමක් හැමෝටම ඉදිරිපත් වුණා. ඒ තමයි මේ කමිටුව තුළ කතා කරන සංවේදී සමහර කාරණා සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් නිකුත් කිරීමේ වැළකෙන්න කියන කාරණය. මොකද ඒ ක්‍රියාකාරීත්වයට බාධාවක් ඇති වෙයි කියන ප්‍රශ්නයත් එක්ක. ඒ නිසා තමයි අපි දිගින් දිගටම පහුගිය කමිටු රැස්වීම් දෙකකට සහභාගී වුණා. නමුත් ඒ කමිටු රැස්වීම් වලින් පස්සේ අපි ප්‍රවෘත්ති සාකච්ඡා තියලා ඒ කමිටුවලදී මොකද කතා වුණේ කියන එක ගැන මාධ්‍ය දැනුවත් කරන්න අපි
උත්සුක වුණේ නැහැ. අපි බලාගෙන හිටියා මොකද්ද වෙන්නේ කියලා. නමුත් දිගින් දිගටම මේ වෙන ක්‍රියාකාරකම් හමුවේ අපිට තව දුරටත් නිහඬව ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මේ වෙනකොට මතුවෙමින් තියෙනවා. ඒ නිසා තමයි පහුගිය සතිය අපි ආචාර්ය හර්ෂසිල්ලා මැතිතුමාට අපි මේ කමිටු වාර දෙකේදී අපි නිරීක්ෂණය කරපු දේවල් සියල්ල සංක්ෂිප්ත කළා ලිපියක් යොමු කළේ ආචාර්ය හර්ෂසිල්ලා මැතිතුමාට අපි දකින මෙන්න මේ ගැටලු පිළිබඳ එහෙම නැත්නම් නිරීක්ෂණ පිළිබඳ කමිටුවට ඉදිරිපත් කළා ඒ කමිටුව අවධානය යොමු කරන්න කියලා. එතකොට මේ කමිටුව තුල වගේම මේ ඔක්තෝබර් 29 වෙනිදා රජයේ පැත්තෙන් ඉදිරිපත් වෙච්ච විසඳුම තුල සාකච්ඡාවට බඳුන් වෙච්ච එක කාරණයක් තමයි මේ සයිටම් කියන ආයතනේ අහෝසි වෙනවා. ඊට පස්සේ නව ආයතනයක් බිහි වෙනවා. නිව් එන්ටිටි එකක් ගැන එහෙම නැත්නම් නව ව්‍යුහයක් ගැන කතා කරනවා. ඒ වගේම රජය කියනවා මේ නව ව්‍යුහය ලාභ නොලබන එකක් වෙන්න ඕනයි කියලා. ඒක බොහොම හොඳයි. නමුත් ඒ අතරතුරේදී තව පැත්තකින් කියනවා මේක රාජ්‍ය නොවන එකක් විය යුතුයි කියලා. එහෙම නැත්නම් වෙනත් වචන වලින් කිව්වොත් රාජ්‍ය නොවන කියන්නේ පෞද්ගලික. වෙනත් වචන වලින් කිව්වොත් එහෙම පෞද්ගලික වෛද්‍ය පීඨයක් අලුතෙන් ආරම්භ කරන්න එහෙම නැත්නම් ස්ථාපිත කිරීමේ කටයුත්තක්ද මේ නියත වෙන්නේ කියන ප්‍රශ්නය ඕනම කෙනෙකුට මතුවෙන දෙයක්. ඒතොර ජනාධිපතිතුමා නොවැම්බර් 3 වෙනිදා අපිව හම්බුණාට පස්සේ ජනාධිපති වැඩ බලන ලේකම්තුමාගේ අක්ෂරෙන් නිකුත් වෙච්ච නිවේදනයේ බොහොම පැහැදිලිව තියෙනවා මේ කමිටුව පත්කලේ ජනාධිපතිතුමා ඔක්තෝබර් 29 වෙනිදා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ අස්සනින් නිකුත් වෙච්ච නිවේදනයේ තියෙන කාරණා ටික සේරම ක්‍රියාත්මක කරන්න නෙමෙයි මේ කමිටුව පත් කළේ. බොහොම පැහැදිලිව රජයේ පුවත්පත් පවා වාර්තා කරපු විදිහට පැහැදිලිවම කියනවා since various parties has proposed that further discussion should be held to bring those proposals to a level acceptable to all parties including medical students of state universities university dons and parents of medical students the president has decided to appoint another committee comprising of all parties to implement the proposals made by the earlier committee එතකොට ඒ මේ කතා කරන මේ සියලු වෛද්‍ය ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල ප්‍රජාවට වෛද්‍යවරුන්ට මේ ඇයට පිළිගන්න පුළුවන් වෙන වචන වලින් කිව්වොත් රටට පිළිගන්න පුළුවන් විසඳුමක් බවට ඔක්තෝබර් 29 වෙනිදා ප්‍රවෘත්ති නිවේදනයේ තියෙන විසඳුම පත් කිරීම සඳහා කල යුත්තේ මොකද්ද කියලා සාකච්ඡා කරන්න තමයි හර්ෂසිල්ලා කමිටුව පත් කළේ, අලුත් කමිටුව පත් කළේ. එතකොට කෙනෙකුට කෙනෙක් කියනවා නම් යම්කිසි කෙනෙක් හර්ෂසිල්ලා කමිටුවට තියෙන කාර්යභාරය තමයි ජනාධිපතිතුමා මුලින් අදහස් කරපු අර කමිටුව, එහෙම නැත්නම් ඔක්තෝබර් 29 වෙනිදා ආපු නිවේදනයේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න කියලා. ඒක එහෙම නෙමෙයි මේ ප්‍රවෘත්ති නිවේදනයේ තියෙන. ඒ තියෙන කාරණා හැමෝටම පිළිගන්න පුළුවන් කාරණා බවට පත් කරන්නේ කොහොමද කියලා තමයි හර්ෂසිල්ලා කමිටුව බලන්න ඕනේ. එතකොට මේ කියන රාජ්‍ය නොවන ලාභ නොලබන ආයතනය මේ මහ පොළොවේ යථාර්ථයක්ද කියන එක ගැන රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට බරපතල ප්‍රශ්න අපිට තියෙනවා. අපේ රට තුල විතරක් නෙමෙයි ලෝකයේ අනෙත් රටවලත් මේ වෙනකොට මෙන්න මේ කියන සංකල්පය බිඳ වැටෙමින් තියෙන සංකල්පයක්. හොඳම උදාහරණය තමයි ඇමරිකාවේ අද වෙලා තියෙන දේ. එතන මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ ඉන්න මහාචාර්යවරු එකතු වෙලා ප්‍රකාශයට පත් කරපු ලියවිලි තියෙනවා. 2016 අවුරුද්දේ නිකුත් කරපු වාර්තා තියෙනවා. ඇමරිකාවේ මේ කියන ලාභ නොලබන රාජ්‍ය නොවන පෞද්ගලික ආයතනට වෙලා තියෙන දේ. අද ඒ ළමයින්ට වෙලා තියෙන දේ. එතන ඇමරිකාව විතරක් මේ වගේ ආයතන 1000කට වඩා තියෙනවා. වෛද්‍ය විද්‍යාලම නෙමෙයි වෙනත් විශ්වවිද්‍යාල 1000කට වඩා තියෙනවා. අද වෙනකොට ඉතාම පැහැදිලි ලෙස ඇමරිකාව තුලම මෙන්න මේ ලාභ නොලබන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කියන මේ සංකල්පය බිඳ වැටෙමින් තියෙනවා. අවුරුද්දකට ලක්ෂ 27ක් විතර ළමයින්ව මේ රාජ්‍ය නොවන ලාභ නොලබන පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ඇමරිකාවේ ඇතුල් කරගන්නවා. තියෙන අත්දැකීම තමයි ඇමරිකාවේ මෑත කාලීන ඒ ඇතුල් කරන ළමයින්ගෙන් 55%ක වගේ ප්‍රතිශතයක් විතරයි උපාධිධාරීන් විදිහට එළියට එන්නේ. ඉතුරු අය හැලෙනවා. ඒක මොන වගේ තත්ත්වයක්ද? සතුටුදායක තත්ත්වයක්ද? අසතුටුදායක තත්ත්වයක්ද කියලා ඉතාම පැහැදිලියි. ඒ වගේම තමයි දැන් මේ යෝජනාවලිය ඇතුළේ තියෙනවා ශිෂ්‍යාධාර, ණය යෝජනා ක්‍රම, ඒ වගේ දේවල් එක්ක යන්න.
එතකොට ඇමරිකාවේ තියෙන අත්දැකීම තමයි ඒ ශිෂ්‍යාචාර ණය යෝජනා ක්‍රම හරහා මේ යන්න උත්සාහ කළාට මේ ගුණාත්මකභාවය පිළිබඳ බරපතල ගැටලු මේ කියන විශ්වවිද්‍යාල 13 මතුවලා තියෙනවා. ඒ හින්දා මේ එළියට එන 55%න් පවා අති බහුතරයකට ඇමරිකාව ඇතුළේවත් රස්සාවල් හොයාගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිනවා. මේ පාඨමාලාවල ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්නත් එක්ක. ඒක එක පැත්තක්. අනිත් පැත්තෙන් ගත්තාම මේ එළියට එන ළමයි මේ ආයතනය තුල ඉගෙන ගන්නකොට ලොකු මුදලක් ගෙවනවා. සමහර විට ණය යෝජනා ක්‍රමය යටතේ සමහර ශිෂ්‍යාචාර. එතකොට මේ මුදලට සාපේක්ෂ ගුණාත්මක අධ්‍යාපනයක් එයාට ලැබෙනවද කියන ප්‍රශ්නය අද වෙනකොට ඇමරිකාවේ ඉන්න විද්වත්තුම මතු කරලා තියෙනවා. එතකොට ඇමරිකා එක්සත් ජනපදයේ තුල අද වෙනකොට මේ රැකියාව විරහිතභාවය ආයතනයෙන් පිට වෙන ළමයින්ගේ ප්‍රතිශතය මේ ආයතනවල ගුණාත්මක භාවය පිළිබඳ බරපතල ප්‍රශ්න මතු වෙලා තියෙනවා. එතකොට ඇමරිකාවේ ඔය තියෙන ආයතන 1000 ගත්තාම ඔය ආයතන 14න් 11ක් තියෙනවා 100කට 200කට ආසන්න ප්‍රමාණයක් ගුණාත්මක භාවය රැකගෙන මේක කරන්න උත්සාහ කරන අති බහුතරය අසාර්ථක වෙනකොට. එතකොට ගුණාත්මක භාවය රැකගෙන මේක කරන ආයතන 100 හරි 200 හරි අපි ගත්තොත් එහෙම අර ලාභ නොලබනවයි කියන සංකල්පයෙන් බැහැර වෙමින් තමයි ඒ අයට ඒකට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ අය පිළිගන්නේ නැහැ අර ශිෂ්‍යාචාර ක්‍රමයට ශිෂ්‍යයන් ඇතුළත් කරගන්න ප්‍රතිශතය. ඒ ගුණාත්මක භාවයේ තියෙන ආයතනවල 10ක් 15ක් වගේ අඩු ගන්න තමයි ඇතුළත් කරගන්නේ. එතකොට ලාභ නොලබන කියන සංකල්පේ මත ගිය ආයතන ටික අද කඩාගෙන වැටෙනවා. ලාභ නොලබන කියන සංකල්පය දෙවනුවට දාලා ගුණාත්මක භාවය ගැන හිතන ආයතන ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා. නමුත් ඒ ආයතන වලින් සේවය ගන්න නම් තමන්ගේ පෞද්ගලික මුදලින් ලොකු මුදලක් ගෙවලා තමයි ඒ ආයතන වලට ශිෂ්‍යයන්ට බැඳෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර මේ අර්බුදය මොකක්ද කියන එක ඉතාම පැහැදිලි. ලංකාවේ තියෙන ආයතන ගත්තත් ලංකාවේ ওই විදිහට හදපු සමහර ආයතන තියෙනවා තිබුණා. ඒවට අද වෙලා තියෙන දේ අපි දන්නවා. මහ පොළ බාරකාර අරමුදල යටතේ පටන් ගත්ත මේ වගේ සමහර ආයතන අද වෙනකොට එතනින් අයින් කරලා පෞද්ගලික කම්පැනි වලට දීලා තියෙනවා. ඒ වගේ මේ ශිෂ්‍ය අද වෙනකොට GMO එකට රජයේ වෛද්‍යාරික සංගමයට එන තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා තමන්ගේ තියෙන ප්‍රශ්නත් අරගෙන. උදාහරණ විදිහට හංගන දෙයක් නැහැ ස්ලිට් ආයතනේ. ස්ලිට් එකේ ළමයින්ට වෙලා තියෙන දේ අද වෙනකොට. ඒ අය ඒ ළමයි සංවිධානගත වෙලා රජයේ වෛද්‍යාරික සංගමයට ආව සාකච්ඡාවකට ඒ අයට මතු වෙලා තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ අය බොහොම පැහැදිලිව කියන දේ තමන් එකඟ වෙච්ච පාඨමාලා ගාස්තු අත්නෝමතික ලෙස ඉහළ දැමීම. පාඨමාලාවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් කතා කරන්න ගියාම ඒ සම්බන්ධයෙන් පාලන අධිකාරිකෙන් ලැබෙන රළු ප්‍රතිචාර මේ සියල්ලම අපේ රට තුලත් බරපතල ප්‍රශ්න බවට පත් වෙලා තියෙනවා. ඇත්තටම ස්ලිට් එක අද වෙනකොට පෞද්ගලික ආයතනයක් ඒක ලාභ නොලබන ආයතනයක් විදිහට පැවතෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්. මෙන්න මේ தත්ත්වය යටතේ තමයි අපිට කතා කරන්න වෙන්නේ සයිටම් එකේ මේ බිහි වෙනවායි කියන දෙවැනි ආයතනය ස්ට්‍රිට් එකත් එක්ක සම්බන්ධ වෙනවායි කියන මේ කතාව. රජයේ වෛද්‍යාරික සංගමය ඔක්තෝබර් 30 වෙනිදා නිවේදනය අරන් නිකුත් කරපු ස්ථාවරයෙන් එහෙම නැත්නම් අවුරුදු 7කට කලින් කියපු ස්ථාවරයෙන් 2010 අපි කියපු ස්ථාවරයෙන් මේ වෙනකන් අංශු මාත්‍රයක්වත් ඉවත් වෙලා නැහැ. ඉතාම පැහැදිලිව මෙන්න මේ කියන ලාභ නොලබන පෞද්ගලික ආයතනය අද වෙනකොට මේ තියෙන වටපිටාවත් එක්ක ලංකාවේ මහ පොළවේ යථාර්ථයක් නෙවෙයි කියන එක භාවිතයෙන් ඔප්පු වෙලා ඉවරයි. ඒක තවදුරටත් ඔප්පු වෙමින් තියෙනවා. ඉදිරියේදී ගැසට් කරන નિયમિત අවම ප්‍රමිතිය මේ වගේ ආයතනයකට සම්පූර්ණ කරගන්න කොච්චර කාලයක් ගත වේද? කොච්චර කාලයක් ගත වුණොත් ඒක ගත වුණත් ඒක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයිද? නැවත වතාවක් සයිටම් වගේම ආයතනයක් බිහි වෙලා අලුත් වටයකින් තවත් ළමයි පිරිසක් අපේ රටේම ශිෂ්‍ය පිරිසක් සයිටම් එකෙන් උනා වගේම අනාථ භාවයට පත් වෙයිද කියන බරපතල ප්‍රශ්න අද වෙනකොට ඉතුරු වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි ඉතාම පැහැදිලිව ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමාට ලියලා යවුවා මේ කමිටුවේ කාර්යභාරය පිළිබඳව නිශ්චිත කරගන්න. ඒ වගේම මේ කමිටුව තුළ අපි දකින ප්‍රධානම ගැටලුව තමයි මේ කමිටුව තුළ මේ ප්‍රශ්න දෙකක් පටලගෙන ඉස්සරහට යන්න යනවා. ඒ තමයි පළවෙනි ප්‍රශ්නය හැමෝම එකඟ වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ ආයතනයේ ඉගෙනුම ලබලා දැනට පිට වෙලා ඉන්න ශිෂ්‍යයන්ට සාධාරණීෂ්ඨ කිරීම සහ දැනට ඉගෙන ගන්න අයට සාධාරණීෂ්ඨ කිරීම සම්බන්ධයෙන් එකඟතාවයක් හදා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා තමයි
ක්‍රමයෙන් ක්‍රමයෙන් අවසන් වෙන ආයතනික ව්‍යුහයක් සකස් වෙලා හැමෝටම පිළිගන්න පුළුවන් වෛද්‍ය උපාධියක් එයාට ලැබලා දීලා ඒ ප්‍රශ්නේ විසඳන්න ඕන කියන ඒකමතිකත්වයට හැමෝටම එන්න පුළුවන් වෙලා තියෙනවා. එකඟ වෙන්න බැරි කාරණේ තමයි මේ ආයතනේ නව ව්‍යුහයක් බවට පත් කිරීම. එතකොට මේ ව්‍යුහය නව ව්‍යුහය බවට පත් කිරීමේදී අපි කිව්වේ නව ව්‍යුහයක් බවට පත් වෙනවා නම් අනිවාර්යයෙන් මේක රාජ්‍ය යාන්ත්‍රණයකට යටත් විය යුතුයි. මොකද ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය අපිට සුළුවෙන් තකන්න බැරි හින්දා රජයේ වෛද්‍යාරික සංගමයේ දිගින් දිගටම මතු කළ ප්‍රශ්නේ තමයි මේ සායනික පුහුණුව කොහෙද දෙන්නේ? පෞද්ගලික රෝහල ලංකාවේ දැනට තියෙන හොඳම පෞද්ගලික රෝහලටවත් පුළුවන් කමක් නැහැ වෛද්‍ය විද්‍යාලයක් වෙනුවෙන් පුහුණුව ලබා දෙන්න. මේ අවම ප්‍රමිතිය යටතේ. ඒතර එහෙමනම් ඒ අය කොහෙද පුහුණු වෙන්නේ? මේ වගේ ප්‍රශ්නත් එක්ක ඉතාම පැහැදිලිව අද වෙනකොට මේ කියන විසඳුම යථාර්ථයක් නොවන තැනට කටයුතු වෙමින් තියෙනවා. නැවත වතාවකින් ශිෂ්‍යෝ එළියට එනවාද? නැවත වතාවකින් වෛද්‍ය වර්ජන ක්‍රියාත්මක වෙනවාද? නැවත වතාවකින් දෙමාපියෝ උපවාස වලට යනවාද? මේ සියලු කාරණා තීරණය වෙන්නේ මෙන්න මේ අනවශ්‍ය ප්‍රශ්නයක් මේකට පටලගත්තොත්. ඒ නිසා අපි ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමාට යෝජනා කළේ කරුණා කළා මේ ළමයින්ට විසඳුම දෙන්න ආයතනය සම්බන්ධයෙන් විසඳුම මේ කමිටුව ඇතුළේ පටලගන්න එපා. එහෙම වුණොත් වෙන්නේ නැවත වතාවකින් මේ අර්බුදය තවත් තීව්‍ර වෙන එක. ඒ නිසා අපි මේ වෙනකොට මේ කතා වෙලා තියෙන මාතෘකාව හරහා අපිට නැවත වතාවක් හිතන්න සිද්ධ වෙලා තියෙනවා රජයේ වෛද්‍යාරික සංගමයේ විදිහට මේ කමිටුවට කමිටුව හරහා එන්නේ මේ වගේ යෝජනාන. මේ කමිටුවට නිරීක්ෂණ මට්ටමින් හෝ සහභාගි වෙනවාද කියන කාරණය සම්බන්ධයෙන් දෙතුන් වතාවක් නැවත අපිට හිතන්න සිද්ධ වෙයි. ඒ නිසා ඇත්තටම මේ ප්‍රශ්නෙට විසඳුමක් නැවත වැඩ වර්ජන වලට යන්නේ නැතුව නැවත රට අර්බුදයක් කරා ගමන් කරන්නේ නැතුව විසඳගන්න අවංක අවශ්‍යතාවයක් තියෙන කණ්ඩායමක් විදිහට රජයේ වෛද්‍යාරික සංගමය මේ කමිටුවේ සභාපතිතුමා ඒ වගේ මෙතනින් එහාට ගියාට පස්සේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ප්‍රශ්න පටලවන්න නැතුව සයිට මහෝසි කරනවා කියන ස්ථාවරය රැකගනිමින් මේ ප්‍රශ්නේ විසඳීම සඳහා වෙනත් දිශාවකට මේ ප්‍රශ්නේ ගෙනියන්නේ නැතුව මේ ඇත්ත විසඳුම නිර්මාණය කිරීම සඳහා කමිටුව මෙහෙවන්න. එහෙම නැතුව කමිටුව තුළ වෙනත් අනවශ්‍ය කතන්දර ආවොත් එහෙම රජයේ වෛද්‍යාරික සංගමයේ විදියට අපිට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න සිද්ධ වෙයි කියන කාරණය. Government on October 29th through a press release by the information director, Director General Information, has clearly stated that they are going to abolish CITM. But in the meantime, the government and the press release suggested a new entity or a new mechanism once the CITM is abolished to form a new entity which is a non-state, which means a private and a not-for-profit organization. GMO has studied this proposal and we have made representations to the His Excellency the President and also the President of this, Chairman of this Presidential Committee, Dr. Harsha Silva, and we have stated that these are two separate issues. First, the outcome to the students who have passed out from the CITM and who are inside the CITM, that is agreeable to all, and that should be a degree which is acceptable to all parties, including the Sri Lanka Medical Council. And the other problem which arises is the what will happen to the institutions or the CITM institution. That should be discussed separately because there are so many controversies behind this whole issue. Therefore, we urge the government and the chairman of the committee to consider this as two separate issues and discuss these in two separate forums so that the issue can be settled and the CITM should be abolished with the understanding of all parties.